කරුණ අම්මාන්ගේ හා මහින්දානන්දගේ ප්‍රකාශ පිළිබඳව විශාල වශයෙන් කතාාව වෙන. මහින්දානන්ද ඇමදිතුමා ඒ කරපු ප්‍රකාශය ඉතාම බරපතල ප්‍රකාශය. ඒක සුළුකොට තකන්න බෑ මොක ද ජාත්‍යන්තර මාධ්‍යිය උස්සේ මේ ප්‍රකාශය ගැන තවම සාකච්ඡාවල් යැනවා. විශේෂයෙන්ම ක්‍රිකට ්‍රීඩාව ප්‍රචදිලිතව තියන රටවල්වල මේ ප්‍රකාශය ගැන තවම දරුණු විදියට සාකච්ඡාවල් යනු. ඒහින්දා ඉදිරියේදි සමහර විට I එක අපේ සාමාජිකත්්‍යය අත්තිිට වෙන්න පවා බෝදුට ඉටකට තියෙන්න්න පුළුවන්. මොකද මේ සාධාරණ මනස්සේක්ට මේ ප්‍රකාශය කළේ මේක එවකට අපි ලෝකකුසලානේ අවසාන තරගේ සභාගි වෙන වෙලාවේ හිටපු ක්‍රීඩා ඇමතිවරයා මේ කරපු ප්‍රකාශයක්. හහිද මේ ප්‍රකාශයේ අපිට සුළුකොට තකන්න බෑ අනිවාරයෙන් අපේ රටට තිබුණ ගෞරවේ අපේ රට තිබුණ කීර්තිනනාමය. ක්‍රීඩග න් තිබුණු ක්‍රීතිනාමය සියලු දේවල් මේ ප්‍රකාශය තුළින් අවලගු වෙලා හිල්ලතේරවා විතරක් නෙමයි. යිIC එකේ. කැන ජාති්‍ය අන්තර කිල්කට් කවන්සිලේ සාමාජිකත්ය සමහර විට අත්හිිතවන්න තීන්දු කළත් මංහිතනවා ඒක බරපතල ක්‍රියානාමයක් නමුත් තවම මහින්දානන්ද ඇැත්තුමා හිටපු ඇමතුමාගේ ප්‍රකාශය පිළිබඳ. රජයේ නිහන්ඩයි. රජයේ මේ පිළි බඳ තමන්ගේ නිලස්ථාවරය පැහැදිලි කරන්නේ නෑ. මේක ගැන්න පරීක්ෂණයක් නෑ. මේ ප්‍රකාශයේ පසුවිම ගැන කෞද මොහද කියනෙ ගැන කි කාටත් කිසිම ආකාරය පැහදිල්ලක් නෑ ඒක දන්නේ මහින්දානන්ද විතරයි. ඒවගේම තමයි අපි දන්නවා කුණ කරුණ අම්මාන්ගේ ප්‍රකාශය සම්බන්ධ. ඊයේ පොහොටුවේ පක්ෂ ලේකන්තුමා කියලතිබුණ මම දැක්ට කරුණ අම්මා එක්ක අපිට සම්බන්ධකමක් නැහැයි කියලා. දැන් කරුණ අම්මාන් පෞගිය කාලෙම ජනාධිපති මැතිවරණයට කලෙ දන් මහිද රාජපක් මැත්තුමත් එක තමයි වැටලා. තුමා නැගනහිර පලාාතේ ගෝටාවේ රජපක්ස සමහත්යක් දිනවන්න තමයි, චන්ද ප්‍රචාරක කටයුතුක් කළේ. හ අපි සියලු දෙනාම දන්න කාරණයක්. තින් කරුණම්මාන්ුව ජාතික ලයිස්තුුවෙන් ඉදිරිපත් එෙන්න්න කියලා මෛන්දරාජපක් සමහත්තය එතුමාට රාධනා කරා කියලා කරුණම්මාන් පෑදිුව ප්‍රකාශ කල තිබෙනවා. ති එහෙම තියෙද්දීත්. කොහොමද පොහොට්ටුවේ ේකම්තුමා කියන්නේ කරුණම්මාන්නෙක්ට සම්බන්ධයක් නැහැයි කියලා. හොම කියන්නේ කරුණනම්මාන් ඒගොල්ල එක් දේශපාලන පෙරමුණක නැහැයි කියලා. කරුණනම්මාන් පැහැදිලිියවම මන්ද රාජපත් සමහත්මයක් එක්ක දස් දහය ඉඳම්ම එතුමා දේශපාල පෙරමනක වැඩ කළා.ග පාර්මේන්තුවේ නියෝජ්‍ය ඇමතිවරෙක් හැටියට හිටිය. ඊළඟට ශ්‍රී ංකා නිදාස් පක්ෂයේ ඉතුමාව උපසභාපති බවට පත් කලා. ඊළඟට පෞ්ගගේ ජනාධිපති මැතිවරණේද රුණම්මාන් ගෝඩාබේ රාජ පත්සමාතය දිනවන්න මඩකළ මඩකලපො විතරක්නමයි නගැ ඉර පලාතේ එඒතුමා චන්දව්‍යාපාරයේ දිලා හිටිය. ඊළඟට මේ පාර්ලිමේන්තු මැතිවරණේද. එතුමාම කියනවා මයින්ද රාජ පක්ෂමඇතුම. ඇතුමාමට ආරාධනාකලා කියලා ජාතිකල ස්තුෙන් එන්න කියලා. තිේහෙම වටපිටාවක් යේේදී දැන්යගොල්ලු කියනවා. කරුණම්මාන්ගේ මේ ප්‍රකාශයක්ත්තෙක්ට අපි කරුණනම්මාන් අපේ නෙමෙයි කියලා කියන. අපේ නෙමේ කියකිුවට වැක් නෑ. ඒටමදන්නවා කරුණම්මාන් පෞ්ගේ කාලෙම දේශපාල පෙරමුණේ හිටියේ කාත්තෙක්කද කියලා. ති ඒහින්ද අද ඉතාම අරබුදේකට පොදදු ජන පෙරමුණ ලක් පවෙලා තිබෙනවා. ඒ ගොල්ලන්ගේ දේශපාලන මතවාදය හින්ද. මොකද එක පැත්තකින් කරුණම්මාන් වදාලා නැගෙනහිර පලාාතේ ද්‍රෙවිල ජනතාව අතර වෙනම දේශපාල මතවාදයක් හදන්න හදනවා. ඊළඟට මේ දකුණේ ඒ ගොල්ලන්ගේ ඉන්න ඔය ආගම්වාදී ජාතිවාදී නායකවිටිකදාලා මෙ වෙනම දේශපාල මතවවාදයක් හදනන්. න කරුණම්මානුයි මේ පොදදු පෙරමුණේ ඉන්න. පොදුජන පෙරමුණේ ඉන්න. ඒ පිරිසුයි අර කාසියේ දෙපැත්ව වගේ තමයි. කිසිම වෙනසක් නෑ. ඒද ේ ගොල්ලම් කරුනම් මලක් ද තයි ගුල්ල සිංහලෙන්ක්ක කියයාන්. ඒක තමයි පපුදජන පෙරමුණේ දේශපාල්ල මතවාදේ. මේ දේශපාල මතවාද අරහකිල්ල තමයි ජනාධිපති මැතිවරණය. ඉතාම මෙලෙච්චවිදිට අමානුෂ්ි විදියට බොරු කියල මේ ජනතාව රවට්ටල නැතිදේවල් මේ රටේ මවල. ල්ල මවල්ල මයි මේ බලය ගත්ත. ඒ ගත්ත බලය තමයි අද මේ නැවත එක ඉදිරියට ගෙනයන්න තව බිල්ලො මවන්න වෙනවා. ඒ කරුණම්මාන්ට එක කොන්තාතු වදදීල තියනවා. ඔඹ නැගනීර පලාති මේක කරපං අපි දකුණේ මේක කරන්නන් කියලා දෙකම එකනකට පරස්පර විරෝධී මතවාද. කරුණම්මාන් කියන්න එකක් මේ පපුදුජන පෙරමුණ ඉන්න නායකවූ තව එකක් ප්‍රචාරය කරනවා. දෙගල්ම පරස්පර විරෝධී මතවාද කියන ගමන්ම එක දේශපාල පෙරමුණක දෙගොල්මඉන්න. ඒ ඉන්නම ගොඩද ඒගොල්ලන්ගේ පැවත්මතියෙන්නේ ඔය දේශපාලන මතවාදය උඩ පමණයි. ඒහින්න තමයි මේක කරුණම්මාන් හිතාගන්න මේ ආණ්ඩුවේ ඉන්න නායකය නොදැනවා කරපු ප්‍රකාශයක් නෙමෙයි. ඒක මේ ආණ්ඩුවේ පොදුජන පෙරමුණේ දේශපාලන ව්‍යාපෘතිය තමයි කුණ අම්මාන් නැගෙනෙහි ගෙන යන්නේ ඒක ය ද්‍රවිඩ භාසාාවෙන් කරනවා. මේ විමල් වීරවසයි ගම්ම පිල්ල මහත්්‍යයි තව ඉන්න කට්ටිය මේ සිංහලයෙන් කරන. තමයි එගොල්ලගේ දේශපාල ව්‍යාපෘතිය. මේ නටේ ජනතාව වෙන් කරලා ජනතාවතර එකනෙකා කොටවල ජනතාවත්තර සැකේ අවිශ්වාසය ඇති කරලා ගොල්ලෝ ඔක්තුොම එක ඉන්න. මේක තමයි දේශපාල ව්‍යාපෘතියහින්ද. අපි කියනවා මේ දේශාල ව්‍යාපෘතිය භයනකයි මේ දේශපාල ව්‍යාපෘති ගන තේරුම්ගන්න මේකා අපේ රටේ අනාගතයේ සංහිදාවටමගියට එකමතුවට ජාතික එක්සත්කමට බාධාවන මතවාදයක්. මෙන්න මේ මතවාදය මේ මැතිවරන්නේේද අපි පරාජය කළ යුතු. ඒක පාජය කළ යුතුවන්නේ මොකොක් නිසාාවත්නෙමයි මේ රට ජනතාවට මෙරට සියලු ජනතාවට ජීවත් වෙන ඒ ජනකොටස් සොලට විරුද්ධෝ යන මතවාදයක් මෙහන්ද මේ මතවාදේ පරාජය කිරීම තුළ තමයි අපේ රට සියලු ජනකොටස් එකතුකරගෙන යන්න පුළුවන් නායකත්්‍යයක්කා දේශපාල මතවාදයක් අපිට හදන්න පුළුවන් වෙන්න පෝමිස්තු.